අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ජනාධිපතිවරණය පැවැත්වන දිනේ සහ නාමියෝජනා කැඳවීම් සිදුකරන දිනේ ඇතුළු කරුණු පිළිබඳ දැනුම් දෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ අතිවිශේෂ ගැස නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. ඒ අනුව 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වන අතර අගෝස්තු මාස 15 වන දින අපේක්ෂකින්ගේ නාමියෝජනා බහර ගැනීමට නියමිතයි. එමෙන්ම ජනාධිපතිවරණයේ ඇපමුදල් තැන්පත් කිරීමට අදාළ ගැස නිවේදනයද මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණා. එම ගැස නිවේදනය අනුව ඊයේ ලබන 14 වනදා දක්වා සෙනසුරාදා සහ ඉරිදා දින හැර අනිකුත් දිනවල උදෑසන 8:30 සිට පස්වරු 4:15 දක්වා ඇපමුදල් තැන්පත් කිරීම සිදු කළ හැකි. අගෝස්තු 14 වනදා මධ්‍යාහන 12 දක්වා ඇපමුදල් තැන්පත් කළ හැකි බවද එහි සඳහන්. අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමියෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ රුපියල් 50,000ක මුදලක් ඇපමුදල ලෙස තැන්පත් කළ යුතු අතර අදාළ අපේක්ෂකයා හෝ චන්ද හිමියෙකු විසින් නාමියෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ තැන්පත් කළ යුතු ඇපමුදල රුපියල් 75,000ක්. ඒ අනුව ඊයේ දිනය තුළ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකින් සිව් දෙනෙක් ඇපමුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සරත් කීර්තිරත්න ස්වාධීන අපේක්ෂකින් ලෙසත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් සහ ව්‍යාපාරික ASP ලියනක යන මහතරුන් දේශපාලන පක්ෂවලුනුත් එලෙස ඇපමුදල් තැන්පත් කර තිබෙනවා. මෙවන් තත්ත්වයක් යටතේ ඉදිරි ජනාධිපති පතිවරණයට අදාළ සියලු තැපැල් කටයුතු ඊයේ දිනේ සිට ආරම්භ කිරීමට පියවර ගැනුණු බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර ජනාධිපතිවරණය සඳහා කිසිදු ගැටලුවකින් තොරව මුදල් ලබා දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවා. 2024 අයවැයලේකනේ පැහැදිලිව පතිවරණයක් සඳහා රුපියල් බිලියන 100 කෝටි 10ක් වෙන් කරා. මුදල් පොතේ වෙන් කරාට අතේ මුදල් නැහැ බොහෝ විට. හැබැයි දැන් අපි හොඳ මූල්‍ය කළමනාකරණයක් වර්තමාන ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයාට හොඳ කළමනාකරණයක්. ඒ කියන්නේ අපි යම් තැනක සටහන් කරා නම් මුදලක් වෙන් කරනවා කියලා සටහන පරිදිම අදාළ කාලයට අපි මුදල් ප්‍රවාහය ශක්තිමත් කරගෙන තිනවා. ඒ අවශ්‍ය වියදම දරන්න. ඒ නිසා අපි බිලියන 10ක් වෙන් කරා. දැන් අපිට මැතිවරණ කොමසාරිස් කාර්යාලය අපිට එවල තියෙන ඇස්ටිමේන්තුව බිලියන 8කට ආසන්න මුදලක්. ඉතින් අපි ළඟ ඒ මුදල් තියෙනවා. ඔවුන්ට විශේෂයෙන්ම හදිසි අවශ්‍ය වෙන මුද්‍රණ කටයුතු ආරක්ෂාව නීත්‍යානුකූල ලියවිලි අනුව ඍජුව දෙන්නත් පුළුවන්. ඒත් අමතරව අපිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට දෙන්න වෙන විශේෂයෙන්ම ඡන්ද පෙට්ටි හදන්න වෙන්න පුළුවන්, ඉන්ධන සඳහා වෙන්න පුළුවන්, වාහන ගන්න ඒවට අපි සූදානම්. අපිට බරක් නැතුව එක් කරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම මැතිවරණ රාජකාරි සඳහා වූ දීමනාවල් වාගේ ඒවා මැතිවරණයකින් පස්සේ සාමාන්‍යයෙන් ගෙවන්නේ. ඒ නිසා තාම පැහැදිලි අපි සූදානම්. අපි මේ 24 වර්ෂය පටන් ගන්නකොටම මුදල් වෙන් කරා. දැන් අපි මුදල ඉතා පහසුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලන ආකාරයට මේ මුදල් ප්‍රවාහ අතර කිසිදු ගැටුමක් ඇති නොවන විදිහට ලබා දෙන්න මහ භාණ්ඩාගාරයේ සූදානම්. එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකින්ගේ පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකුන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව අවධාරණය කළේ සුදුසුකම් ලද ඡන්ද දායකින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳව සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවයි. එලෙස ඉල්ලීම් සිදුකරන අයදුම්කරුවන් ඒ සඳහා වන ආකෘතිපත්‍ර ලබන අගෝස්තු පළමුවනදා හෝ ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු වනවා. එමෙන්ම ජනාධිපතිවරණයේදී මෙතෙක් මැතිවරණ සඳහා භාවිතා කළ ලී පෙට්ටිම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති RML රත්නායක මහතා පැවසුවේ දැනට විනාශ වී ඇති ලී පෙට්ටි වෙනුවට ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි. මේ අතර මෙවර ජනාධිපතිවරණයේ සුවිශේෂී මැතිවරණයක් වන බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා. මෙවර දින 19ක් ලබාගෙන තිබෙනවා නාම යෝජනා කාල සීමාව සඳහා දින 56ක් පමණ වැය කිරීමට නියමිතයි සමස්ත මැතිවරණ ප්‍රචාරක කාල සමය සඳහා. මේ අනුව ශ්‍රී ලංකාවේ මෙවර පවත්වන ජනාධිපතිවරණ ඉතාමත්ම සුවිශේෂී වෙයි. එයට හේතුව මිලියන 17කට මදක් අධික ඡන්ද දායකයන් පිරිස මේ සඳහා සහභාගී වෙනවා.